हेड तल की मुनोदिया क्रियाकार एक हेड तल मेक तमाइ साम चतुराश्रय साम चतुराश्रय सामे प्रतिहातरम प्रतिहातरम सामनाई ये सामान मेकमा साम चतुराश्रय विशेष लक्षण मेन मे गणवास्तु समचतुराश्रय मे समचतुराश्रय हेड पेन मे गणवास्तु अभी गणक
ලියන්න ඒ නිසා මම ඔයාලට පළවෙනිම කියලා දෙන්නම් මේ ගහනස්තු අඳින විදිය දැන් පුතේ ඔයාලා ගන්න කොට රූල් පොත දැන් ඔයාලා ළඟ ඇතිනේ එහෙනම් අපි ලියමු ඝනකය ඔන්න පළවෙනි ඝනවස්තුව අපේ ඝනකය එහෙනම් දැන් මම ඝනකයක් අඳින්නයි ඉස්සෙල්ලා යන්නේ හරි එහෙනම් දරුවනේ ඔයාලගේ කොට රූල් පොලේ ගන්න කොටු හයක් දිග කොටු හයක් පළල සමචතුරස්‍රයක් ඇඳ ගන්න කොටු හයක් දිග කොටු හයක් පළල සමචතුරස්‍රයක් ඇඳ ගන්න ඊළඟට ඒකේ හරින් මැද ලකුණු කරපුවම ඔයාලට පෙනෙයි මේ පැත්තටත් කොටු තුනක් තියෙනවා මේ පැත්තටත් කොටු තුනක් තියෙනවා ඒ කොටු තුනෙන් ඔයාලා කැමති පැත්තකට මේ පැත්තේ ඉඳන් මෙතෙන්ට එනකොට කොටු තුනක් තියෙනවා ඔහොම ඇඳලා එළියටත් කොටු තුනක් අඳින්න මෙතන කොටු තුනයි මෙතනත් කොටු තුනක් ඇඳලා ඇඳලා ඉවර වෙලා මෙතනිනුත් මේ පැත්තෙනුත් යටට මෙතන ඉඳන් මෙතෙන්ට කොටු තුනක් තියෙනවා තවත් කොටු තුනක් යටට අඳින්න ඇඳලා මෙන්න මේ රේඛා ටික යටතන මොකද මේක ඔයාලට අඳින්න අවශ්‍ය නැහැ ඒ වුණාට මම ඔයාලට මේක අඳින ක්‍රමය කියලා දෙනවා ඊළඟට දරුවනේ මෙන්න මේ මුළු තියනවා නේද මෙන්න මේ මුළු ටික ඔන්නෝම යා කරන්න මෙන්න මෙහෙම යා කරන්න දැන් ආවා නේද ඔයාලට ඝනකයක් ලස්සන හරි එහෙනම් පුතේ ඔන්න ඝනකය අපි ඇඳලා එහෙනම් දැන් අපි ලියමු මේ ඝනකය ගැන යටි ලියනවා නම් දරුවනේ වඩා හොඳයි මට ඉඩ නැහැ පැති හයක් ඇත පැති හයක් ඇත පැති හයම ඍජු කෝණාසාකාරයි පැති හයම ඍජු කෝණාසාකාරයි නේද සමචතුරස්‍රාකාරයි සම චතු රස්සා කාරය හයි එහෙනම් පුතේ මේක ඇඳලා මේක ලියා ගන්න ඊළඟට මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ හැඩතලය ගැන මේක තමයි ඝන කාබය කියන්නේ මේක ඝන කාබය. හරිද? එහෙනම් දැන් මේ ඝන කාබයෙත් බලන්න අපි ඉගෙන ගත්ත හැඩතලය තියනවාද කියලා. එහෙනම් මෙන්න අපි ඉගෙන ගත්ත ඍජු කෝණාශ්‍රය. එහෙනම් ඒ ඍජු කෝණාශ්‍රය හැඩම මේකේ තියෙන බව පුතේ ඔයාලට පේනවා ඇති. එහෙනම් මේකෙත් පැති 6ක් තියෙනවා මේ වගේ මේ වගේ සම්මෙරිදි කෝණාශ්‍රය තියෙන පැත්තක් මේ යටත් තියෙනවා. ඒ වගේම වටෙත් පැති 4ක් තියෙනවා. එතකොට 4යි 2යි 6යි. එහෙනම් අපි ඊළඟට බලමු මේ ඝනකය ඝනකාබය ගැන ලියාගන්න. ඇඳලා අපි ඝනකාබය ගැන ටිකක් ලියාගමු. එහෙනම් මේ පැති හයම ඍජු කෝණාසාකාරයි. එහෙනම් අපි දැන් යන්නේ ඝන කාබයක් අඳින්න. දෙවෙනි එක ඝන කාබය. ඝන කාබය. හොඳයි. ඝන කාබයේ කියන අපි ඝන කාබයක් අඳිනකොට දරුණේ අපි ගමු කොටු 8ක් දිග කොටු 4ක් පළල 8ක් දිග 4ක් පළල ඍජු කෝණාශ්‍රයක් අපි ඉස්සරලාම ඇඳගමු හරිද ඊළඟට ඔයාලට පුළුවන් මේකේ මේ මැද කොටු තියෙනවා ඒ ඕනෑම තැනකින් ඔයාලට
ඉතිරි අර අපි දෙවෙනි සැරේට ඇඳගත්ත සම චතුරස්‍රය වගේම මේකෙත් ඔයාලට පුළුවන් ඕන නම් ඕනෑම තැනකින් ත්‍රිජි කෝණාශ්‍රයක් ඇඳගන්න. හැබැයි මම අද ඔයාලට කියලා දෙන්නේ මේ මැද ඉඳන් අඳින්න. එහෙනම් හරියට මැද ලකුණු කරගෙන මෙතන ඉඳන් මෙතෙන්ට ඔන්න කොටු හතරක් තියෙනවා. එළියටත් කොටු හතරක් අඳින්න. ඊළඟට මෙතන මේ වපුතේ රූල් පාවිච්චි කරලා කරන්න මට දැන් රූල් අරගෙන මෙතන මේ තරම් ලොකු එකක් අඳින්න විදිහක් නැහැ. ඒ නිසා එහෙනම් මම මේ විදියට අඳිනවා. ඔයාලම රූල් පාවිච්චි කරලා අඳින්න. මං කිව්වේ කොටු 8ක් දිග 4ක් පළල කියලා. එහෙනම් මෙතෙන් දැන් යටට කොටු දෙකක් තියෙනවා. තවත් කොටු දෙකක් අපි යටට අඳිනවා. එහෙනම් මෙහෙම මේක මෙහෙම යන්න. ඊට පස්සේ මෙන්න මේ මුළු පිට යාතරන්න. මෙන්න විදිහට. හරි. දැන් අපිට ආවා ඝන කාව්‍යය. දැන් පුතේ මේ ඔයාලට මේ ඝන කාව්‍යයේ ඕනම් අර විදිහටම මේ ඍජු කෝණාශ්‍ර ආකාර හැඩේ හොයන්න පළවෙනියට මේක තියලා එහෙම ඇඳලා බලන්න. හරි. එහෙනම් දැන් අපි මේ ගැන ලියමු. පැති 6ක් තිබේ. පැති 6ම මොන හැඩද? ත්‍රිජි කෝණාශ්‍ර ආකාර හැඩ. එහෙනම් අපි ඒකෙත් ලියමු. පැති 6ක් ඇත. පැති 6ක් ඇත. පැති 6ම පැති 6ම ත්‍රිජි කෝණාශ්‍ර ආකාරයි. සමාන ඊළඟට මෙතන තියෙනවා මේ පැත්ත ඒකට මේ පැත්ත ඒකට සම්මුඛ පැත්ත සමානයි මේකෙත් එහෙමයි මේ පැත්ත සමානයි සම්මුඛ පැති සමානයි ඒකත් අපි ලියනවා සම්මුඛ පැති සමානය එහෙනම් අපි ඝන කාබේ ගැන පොඩි වැටහීමක් එන්නේ. දැන් අපි දන්නවා ඝනකයයි ඝන කාබේයි ඉගෙනගත්තා. ඒකෙන් මේ දෙකේ ඔයාලා දැන් හොයලා බලන්න අපි ඉගෙනගත්තේ වගේ සමානකම් තියෙනවා අසමානකම් තියෙනවා. සමානකම් තමයි මේකෙත් පැති 6යි ඝනකයේත් පැති 6යි ඝන කාබේත් පැති 6යි. එහෙනම් මේකේ අසමානකමක් තමයි ඝනකයේ තියෙන්නේ සමචතුරස්‍රාකාර හැඩ 6ක් ඝනකාභයේ තියෙන්නේ ත්‍රිජි කෝණාශ්‍රාකාර හැඩ 6ක් අන්න මේ විදිහට ඔයාලා ඒවා මතක තියාගන්න. ඊළඟට මම ගන්නවා මේ ඝන වස්තුව. මේ ඝන වස්තුව දළුනේ මේක නම් ඔයාලට නිතර දකින්න එහෙම නැති වෙති. ඔයාලා දැකලා ඇති මේ වගේ ඝන වස්තුවකින්ම තමයි එහෙම නැතුව අපිට ටිකක් මේ වගේ දේවල් ටිකක් දකින්න අඩුයි. මේකට කියන්නේ චතුස්තලය. මේක චතුස්තලය. චතුස්තලය. හරි. හොඳයි. මේකේ දරුවනේ මේ චතුස්තලයේ මේකත් ඔයාලා අර මුලින් කරා වගේම මෙහෙම තියලා චතුස්තලයේ තියලා වටේ ඇඳලා බලන්න. එක පැත්තක් මෙහෙම පොතේ තියලා වටේ අඳින්න ඇඳලා බලන්නේ අඳින්න අනිවාර්යෙන් ඇඳපුවම ඔයාලට පෙනෙයි මේ පැත්තක හැඩේ මොකක්ද කියලා. හොඳයි. අපි ඉගෙන ගත්ත හැඩතල වලින් ඔයාලට පේනවා මෙන්න මේ හැඩතලය ත්‍රිකෝණය. එහෙනම් මේ චතුස්තලයේ එක පැත්තක හැඩය ත්‍රිකෝණයක්. පේනවද ඔයාලට ඒක? හරි. එහෙනම් මේ ත්‍රිකෝණ හැඩ දරුවෝ චතුස් කියලා
चतुष तालय एक यानी ताल ताल हतरक තියෙනවා එහෙනම් අපි බලමු මේ 1 2 3 4යි ත්‍රිකෝණාකාර පැති හතරක් තියෙනවා ඒ නිසා තමයි මේකට චතුස් තලය කියලා කියන්නේ එහෙනම් එක පැත්තට හැඩය ත්‍රිකෝණාකාරයි ත්‍රිකෝණාකාර පැති තියෙනවා හතරක් එහෙනම් අපි චතුස් තලය අඳිනකොට උදේ අපිට පුළුවන් ත්‍රිකෝණයක් ඇඳලා මේවා සියල්ල ඔයාලා රූල් කියලා කරන්න පුළුවන් මෙන්න මෙහෙම මෙහෙම අඳින්න ඕන චතුස්තලයක් එහෙනම් අපි ලියාගමු චතුස්තලය ගැන පැත්තක හැඩය අපි ඉස්සලා ලියමු පැති හතරක් ඇත පැති හතරක් ඇත පැත්තක හැඩය පැත්තක හැඩය ත්‍රිකෝණාකාරය ත්‍රිකෝණාකාරය හරි එහෙනම් පැත්තක හැඩය ත්‍රිකෝණාකාරය දැන් පුතේ චතුස්තලය ගැන පොඩි අවබෝධයක් ඔයාලට ඉන්න ඇති ඊළඟට දැන් මං ගන්නෙ මෙන්න මේ ඝන වස්තුව මේ ඝන වස්තුව නම් අපිට නිතර දකින්න හම් වෙනවා මොකද අම්මලා ගෙදරට සෙමෙන්ටින් එකකින් ගේනවනේ නේද හරියට ටින් එකක් වගේ හොඳයි එහෙනම් දැන් මේක ගැනත් මං ඔයාලට කියලා දුන්නා මේක මං කිව්වා මේ අතර තිබ්බොත් පෙරලෙනවා මේ අතර තිබ්බොත් හෙලෙන්නේ නැතුව තියන්න අපිට පුළුවන් එහෙනම් පුතේ මේකේ පෙරලෙන හැඩය ඇවිදලා තියෙන ඔයාලට පේනවා මේ හැඩ ගත්තාම මේ ඝන වස්තු ගත්තාම මේ වගේ තියෙන්නේ ඍජු රේඛා මේවට පුතේ ඍජු රේඛා කියලා කියන්නේ කෙලින් රේඛා කියන්නේ කෙලින් රේඛා අපිට මේවා දරුණේ නිදහස් අතින් අඳින්න බෑ මේ මං ඇඳා වගේ මේ තියෙන්නේ සියල්ල ඍජු රේඛා ඒවා මං ඇඳා වගේ ඔයාලා නිදහස් අතින් අඳින්න එපා මට ඒ පහසුම අඩු නිසා තමයි මම මේ නිදහස් අතින් අඳින්නේ ඔයාලා අඳිනකොට අනිවාර්යෙන් පුතේ රූල පාවිච්චි කරන්න ඊළඟට මේ කෙලි දරුවෝ මේ තියෙන්නේ වක්‍ර රේඛාවක් රවුම් හැඩයක් පේනවාද පුතාලා දුවලට එහෙනම් මේ තියෙන්නේ මේවට කියන්නේ වක්‍ර රේඛා කියලා එහෙනම් මෙන්න මේ වක්‍ර නිසා තමයි මේක රෝල් වෙලා යන්නේ එහෙනම් මේකේ නම තමයි සිලින්ඩරය සිලින්ඩරයේ මේ තියෙනවා වක්‍ර පැති වක්‍ර පැත්ත නිසා තමයි මෙහෙම පෙරලිලා යන්නේ හොඳයි මෙහෙම තියෙනකොට මේකේ සමතල පැත්තකුත් තියෙනවා මේකෙත් මේ තියෙනවා සමතල පැති. එහෙනම් මේකේ සමතල පැති දෙකක් තියෙනවා. මේ සමතල පැත්ත මොන හැඩයද ගන්න අපි ඉගෙන ගත්තද? අපි ඉගෙන ගත්ත මෙන්න මේ හැඩේ නේද? එහෙනම් වෘත්තාකාර හැඩයක් ගන්නවා. අපිට ලියන්න පුළුවන් සිලින්ඩරයේ වෘත්තාකාර හැඩ කීයක් තියෙනවද දරුවනේ? දෙකක් තියෙනවා නේද? හරි. එහෙනම් අපි සිලින්ඩරය ගැන ඔන්න ඉගෙන ගන්නවා. අපි සිලින්ඩරයේ ඊළඟට හතරවෙනි එක ලියාගමු. සිලින්ඩරය හතරවෙනි ඝන වස්තුව. සිලින්ඩරය. එහෙනම් අපි පින් එකක් වගේ අඳිමු නේද? මම සිලින්ඩරයක් ගන්නවා. හරි. එහෙනම් අපි ලියමු. සිලින්ඩරයේ වෘත්තාකාර පැති දෙකක් ඇත. වෘත්තාකාර පැති දෙකක් ඇත. මේකේ අපිට තව මේකෙත් පුතේ මේ හැම ඝන වස්තුවකම තව විස්තර ඕනම් ගොඩාක් ලියන්න පුළුවන්. හැබැයි ඔයාලට පිටර ගොඩාක් උඩ ඉගෙන ගන්න නැහැ. ඊළඟට මෙන්න මම ගන්නවා අන්තිම ඝන වස්තුව ඔයාලට කියලා දෙන්න තියෙන. මේක නම් ඔයාලා හොඳටම දන්න
ඔයාලට හරියම සම්බන්ධකම් තියෙන ඝන වස්තුවක් නේද ඔයාලගේ බෝලේ වාගේ හරි එහෙනම් මේකට අපි කියනවා ධර්මණයේ බෝලය නෙමෙයි මේකට අපි කියන්නේ පස්වෙනි ඝන වස්තුව බෝලය මේකට අපි කියනවා බෝලය කියලා එහෙනම් අපි කතා කරමු දැන් බෝලය ගැන පහ බෝලය බෝලය गोल गणकय ගණකාභය ඒ විදිහට ලියලා අර පරිසරයේ තියෙන තියෙන්නේ මොනවද මේ වගේ ඝන වස්තුව හා සමාන පරිසරයේ තියෙන දේවල් මොනවද එහෙනම් මෙන්න මේක ලියාගන්න. පැවරුම තමයි පරිසරයේ දක්නට ලැබෙන ඝන වස්තු වලට සමාන හැඩැති ද්‍රව්‍ය ලියන්න. දරුවනේ යටට යටට පළවෙනි ඝන වස්තුවේ නම ලිව්වා ගණකය ඒ ගණකයට උදාහරණ කීපයක් ලියන්න. මම එකක් කියන්නම් ධාතු කැටය. අන්න ඒ වගේ ඔයාලා ගණකයට උදාහරණ ලියන්න ගණකාභයට ඒ විදිහට ඝන වස්තු ටිකට මේ පරිසරයේ තියෙන වස්තු වල නම් ටිකක් ලියන්න. ඊට පස්සේ මේ එක පැවරුමක් ඊළඟ තව පැවරුමක් මන් දෙනවා. ඒ පැවරුමෙන් කරන්න ඕන ඔයාලා මේ වගේ අම්මලා තාත්තලා ලව්වා මේ වගේ හැඩ කොහෙන් හරි ටිකක් කැලි කීපයක් හොයාගන්න. හොයාගෙන දැන් ඉස්කෝලේ යන යාළුවෝ කට්ටියක මේව තියෙන නිසා අපිට මේ ක්‍රියාකාරකම් කරන්න ලේසි. මේක සෙල්ලමක්. මේ වගේ ටිකක් හොයාගෙන ලීකු පරිහරි කමන්නේ. ඒ තියෙනවා. ඔයාලට පහසු ඕනෑම දෙයක් අරගෙන මේ වගේ ඔයාලා නිර්මාණ කරන්න. විවිධ නිර්මාණ ගොඩනැගීම් හදන්න. හදලා ඒ වගේ දේ ෆොටෝ එකක් එහෙම ගහලා තියාගන්න මට ඉස්කෝලේ ආවම බලන්න. හොඳයි. එහෙනම් පුතේ මං හිතනවා මේ පාඩම ඔයාලට යම් තාක් දුර තේරෙන්නේ නැති කියලා. එහෙනම් මගේ පාඩම මෙතනින් අවසන් කරනවා. නැවතත් අලුත් පාඩමකින් හම් වෙනකන් හැමෝටම ආයුබෝවන්.